කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 43ක් පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. ඉන් කොවිඩ් මරණ 4ක් ඊයේ දින සිදුව ඇති අතර සෙසු මරණ 39 මැයි මස 20 වනදා සිට මැයි මස 30 වනදා දක්වා අතර කාලයේදී සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් තහවුරු කරගෙන ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. වයස අවුරුදු 55ට වඩා අඩු පුද්ගල මරණ 9ක්ද ඊයේ දින වාර්තා වී ඇති අතර වයස අවුරුදු 24ක තරුණියක්ද ඊට ඇතුළත්. ඒ අනුව ගත වූ මාසය තුලදී පමණක් මෙරටින් කොවිඩ් මරණ 811ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 1484 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 2912 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. ඉන් පුද්ගලින් 28 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර ඉතිරි පුද්ගලින් 2882 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 490ක් ලෙසයි. ගම්පහින් 322ක්, කරුතරින් 260ක්, ගාල්ලෙන් 94ක්, මාතරින් 33ක්, හම්බන්තොටින් 102ක්, රත්නපුරෙන් 98ක් වාර්තා වී ඇති අතර කෑගල්ලෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 36ක්, මොනරාගලින් 7ක්, බදුල්ලෙන් 65ක්, නුවරළියෙන් 13ක්, මහනුවරින් 261ක් වාර්තා වී තිබෙනවා. මාතලෙන් 126ක්, මඩකළුපුවෙන් 150ක්, අම්පාරෙන් 50ක්, ත්‍රිකුණාමලෙන් 111ක්, අනුරාධපුරෙන් 124ක්, පොළොන්නරුවෙන් 57ක්, කුරුණෑගලින් 145ක් වාර්තා වී ඇති අතර පුත්තලමින් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 91ක්, වවුනියාවෙන් 16ක්, මන්නාරමෙන් 46ක්, මුරදිව දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 9ක්, කිලිනොච්චෙන් 27 දෙනෙකු වාර්තා වී ඇති අතර යාපනයේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 149ක්. ඒ අනුව ගත වූ මාසයක කාලය තුලදී පමණක් මෙරටින් කොවිඩ් රෝගීන් 78217 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 186000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ලක්ෂපාන මොරහේනගම හම්පතාව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකීන් 34 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍යංශ කටයුතු කර ඇත්තේ. හුදකලා කර ඇති භගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් පසුගිය 27 වනදා ලබාගත් PCR පරීක්ෂණ වාර්තා අනුව පුද්ගලයන් 27 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ස්ථාපිත පළමු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය අද මහනුවරදී සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දෙනු ලැබුවා. මහනුවර වැවරවුමේ සංඝරාජ මහවතේ පිහිටි පෞද්ගලික හෝටලයක් මෙලෙස ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස සකස් කර ඇති බවයි ශ්‍රී තලදා මාලිගාවේ මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළේ. රට තුල පවතින කොවිඩ් අවදානම් තත්ත්වයේ හමුවේ පසුගිය 21 වනදා සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපළ වසා දැමීමට පියවර ගැනුණා. කෙසේ වෙතත් දින 10ක් පුරා පැවති අදාළ තහනම අද ඉවත් කෙරෙනු අතර අද සිට ගුවන්තොටුපළ යලි විවෘත කෙරුණා. එලෙස ගුවන්තොටුපළ යලි විවෘත කිරීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණි පළමු ගුවන් යානය වූයේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක්. අද අලුයම 2:15ට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරන ගුවන් යානෙන් මගින් 53 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අනුව UL 218 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 116ක්, UL 206 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 120ක්, UL 226 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 120ක්, UL 1264 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 92ක් හා UL 202 දරන ගුවන් යානෙන් ගුවන් මගින් 66 දෙනෙකු පැමිණ ඇති බවයි ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරීවරයා සියතපක විමසීමකදී ප්‍රකාශ කළේ. ඒ අනුව ඔවුන් සියලු දෙනා දින 14ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර අද දින ගුවන්තොටුපළ විවෘත කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද මෙලෙස අදහස් පළ කළා. අපි අද වෙනකොට ඉන්දියාවත් ඒ වගේම වියට්නාමයේ සංචාරකයන් දින 14ක් තුල ඔවුන් ඇතුළත ඔවුන් ඒ රටවල ඉඳලා තියෙනවනම් ඔවුන්ව ලංකාවට ගෙන්නන්නේ නැහැ. නැත්නම් ඉතින් සාමාන්‍ය පරිදි දැන් සංචාරකයෝ හා ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට එන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මේක ක්‍රියාත්මක වෙච්ච දේ తాවකාලිකව ගුවන්තොටුපළ වැහුවා. විවෘත කරාම ආපහු මුල ඉඳන් අර කටයුතු ක්‍රියාත්මක වෙනවා. එයාපෝට් එක වහලා තියන්න බෑ. ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ එයාය බොහෝ දෙනෙක් ඒගොල්ලන්ට එන්න ඉල්ලීම් කරනවා. එයාට ඒ අවස්ථාව දෙන්න ඕනේ. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින පුත්කලින් 84,565 දෙනෙකුට එන්නත් කරන කටයුතු සිදු කර තිබෙනවා. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව පුත්කලින් 1521 දෙනෙකුට එන්නත් කර ඇති අතර සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දින එන්නත් කර ඇති පුත්කලින් සංඛ්‍යාව 72,887ක්. ස්පුට්නික් 5 එන්නතේ පළමු මාත්‍රාවද පුත්කලින් 10,157 දෙනෙකුට ඊයේ දින එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ.
කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරු වලින් යලි නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. ඒ අනුව එක්සත් රාජධානියේ මුල්වරට හඳුනාගත් වෛරස් ප්‍රභේදය වෙන B117 යන වෛරස් ප්‍රභේදය ඇල්ෆා ලෙසත් B1351 ලෙස දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස් ප්‍රභේදය බීටා ලෙසත් ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් B1617 ලෙස හඳුනාගත් වෛරස් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය ලෙසත් නම් කර තිබෙනවා. එසේම බ්‍රසීලියෙන් හඳුනාගත් P1 නම් වෛරස් ප්‍රභේදය ගැමා ලෙසත් නම් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේ. එම වෛරස් ප්‍රභේද ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත් වෛරස් ප්‍රභේද සම්බන්ධයෙන් කතා බහ සරල කිරීමටත් මෙමකින් අපේක්ෂා කරනවා. එසේම නව වෛරස් ප්‍රභේදයක් හඳුනා ගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවයට පත් නොවිය යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.